आयुवन कालीन प्रवृत्ति वार्ता करनी प्रमुख या समित कालीन सत्य हरियत में किए ने सेत उदासन प्रवृत्ति विकास याई में मामतारणी में कलाय टिगमन अवधानीय पुआत सिरस्ताल वित बंदूले हाल अड़ुखराई එදා අප ඉපදෙන විට සිටියේ ජපානයේ අද ශ්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්තානයේ හිටපු අගමැති රනිල් කියයි. දිරන්නේ නැති ලන්ෂේට් අගෝස්තු 15 වෙනිදායින් අවසන්. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වහා ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස අමරපුර මහානිකායේ අභිනව උත්තරීතර මහානායක අග්ග මහා පඬිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේලිම සිදුකලේ රාජගිරිය කලපලුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට උන්වහන්සේ බැහැ දැකීමට අග්‍රාමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අභිනව උත්තරීතර මහානායක දුහුරේටපත් අගමහා පඬිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේ බැහැ දැකීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා රාජගිරිය කලපලුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මහනාහිමියන් සමග කෙටි පිළිසඳරක නිරත වුණා වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙල මහනාහිමියන් අගය කර ඇති අතර මහා සංඝරත්නය වෙනුවෙන් ඉටු කරන සේවාව අගය කිරීමට ලක් කළා එමින්ම වර්තමානයේ පාසල් දරුවන්ගේ අතපසු අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවටත් ළමා මෙහෙකාර සේවය සම්බන්ධයෙන් මේවන විට වාර්තාවන පුවත් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරමින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවත් රටට වෙනස් නොවන ප්‍රතිපත්තියක් පැවතීම ඉතා අත්‍යවශ්‍ය බවටත් මෙහිදී මහනාහිමියන් අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා ත්‍රිපිටක සංරක්ෂණ පනත පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් තමා නොකරන බවත් ඒ සඳහා ඉදිරියේදී භික්ෂු මණ්ඩලයක් පත් කර ගැඹුරු අධ්‍යයනය කර මතය ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවට අග්ගමහා පඬිත දොඩම්පහළ චන්ද්‍රසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා වර්තමානයේ රට පවතින තැනින් ගොඩ ගැනීමට නව වැඩපිළිවෙලක් අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා අතීතයට දොස් පැවරීම පළක් නැති ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති බියුරෝව ආරම්භ කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවීම එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙහිදී නව බියුරෝවේ සභාපති ලෙස පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තේරීපත් වී තිබෙනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. රට අද තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් අද අපි පවතින රජයට සහයෝගය දෙනවා වගේම අපේ අදහස ජාතික එකඟතාවයන් නැති කරගන්නේ නැතුව ජාතික එකඟතාවයන් කියන එක මෙහිදී විශේෂයෙන් අදහස් කරන්නේ කවුරු හෝ ආණ්ඩුව සහ කවුරු හෝ විපක්ෂය මේ සියලු දෙනා එකඟත්වයකට ආ යුතු කරුණු තියෙනවා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විදේශ සම්බන්ධතා අධ්‍යාපන සෞඛ්‍යද කෘෂිකර්මද තාක්ෂණයද ඒවා පිළිබඳව ඉතින් ඒක නිසා මේ ජාතික එකඟතාවයක් ඇති කරගත්තේ නැත්නම් හැම වෙලේම පවතින ආණ්ඩුවක් විසින් කරපු හොඳ දේවල් ඊළඟ ආණ්ඩුව කරන්න ඒ වහක දානවා හැමතිරෙක වෙනස් වුණත් ඒකයි ඉතින් ඒක නිසා අපි අතීතයේ දොස් කියන්නේ නැතුව අද තියෙන තැනින් රට ගොඩ ගන්න අපි බලාපොරොත්තු වැතුව අලුත් වැඩපිළිවෙලකට යෑමේ වැදගත්කමයි තියෙන්නේ පවතින රජයට සහයෝගය දෙනවා වගේම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි රටේ ශක්තිමත් කරන පක්ෂය ප්‍රධාන වශයෙන්ම තව පාරක් ඔබතුමාට තරම් කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් ඒකවල ඔබතුමාගේ අදහස් කොහොමද දැන් ජනාධිපති අපේක්ෂක හුඟක් ඉන්නවනේ ඒක නිසා අපි ඒගොල්ලන්ට තැනක් දෙන්න ඕනේ. එදා අප ඉපදින විට සිටියේ ජපානයේ. අද ශ්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්තානයේ බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය වහා ලබා ගත යුතු බවද සූම් තාක්ෂණයේ සේ වෙබ් අඩවියක් හා එක් වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. ප්‍රතිපත්තියක් නැතුව පොරොන්දුනේ ඇත්ත වශයෙන්ම විශ්වාසභාවයක් නැති කණ්ඩායමකට බලයදී විශේෂයෙන්ම අද ලංකාව වැටිලා තියෙනවා අපි ඉපදුනේ කාලේ ජපානයේක හිටියේ අද අපි ඉන්නේ ඇෆ්ගනිස්තානයේ ඇමරිකාවට පින් සිද්ධ වෙන්න ඇෆ්ගනිස්තානයක් කියන්නේ නැතුව හමුදාය ඔක්කොම අයින් කළා තියෙනවා තලිබාන් පහර දෙනවා ඒ නිසා අපි අන්තිම තත්ත්වයට වැටෙන්නේ නැහැ ඒත් අපි ගොඩේන්නේ නැත්තම් අපි ඒ තත්ත්වයට එනවා වාණිජ බැංක වලට අද විදේශ විනිමය නැහැ. එයා ණය වෙලා තියෙනවා තවත් කෝටි 300ක. ණය ගෙවන්න නැතුව තමයි රට බේරගෙන යන්නේ. ඒක බේර ගන්නට බැරි වෙනවා අනාගතේ.
ආපහු තව කෝටි 100 150කට වැඩි මුදලක් අපිට බැඳුම් කර ණය වෙනුවෙන් ගෙවන්න සිදු වෙනවා එන මේ අවුරුද්ද අවසානයේ ඉතින් අපි පළවෙනිම කරන්න තියෙන්නේ විදේශ විනිමය ලබා ගන්න. විදේශ විනිමය ලබා ගන්නවා නම් IMF ආයතනයට යන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදට. එතනින් ලබා ගත්තා මේ සහතිකයේ උඩ අනික් රටවල වලිමුත් අපිට ණය ලබා ගන්න පුළුවන්. මේ සතියේ සිට සතුස හරහා රතු කකුළු සහ කිලෝවක් රුපියල් 88කට අලෙවි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මේ සතිය අන්තයේ සිට සුදු කකුළු කිලෝවක් රුපියල් 92කටද නාඩු කිලෝවක් රුපියල් 97කටද අලෙවි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ සතියේ සිට රතු කකුළු හාල් කිලෝවක් සිල්ලරට පාරිභෝගිකයන් රුපියල් 88ට අවශ්‍ය ප්‍රමාණය මිලදී ගන්න පුළුවන් සියලුම සතුස වෙළඳසැල් මගින් මේ සතියන්තයේ වන විට සුදු කැකුළු කිලෝවක් රුපියල් 92 මිලට අලෙවි කරනවා නාඩු කිලෝවක් රුපියල් 97 මිලට අලෙවි කරන්නට බලාපොරොත්තු වෙනවා සාල් වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ගේ දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමේ පාරිභෝගික ආරක්ෂණ පනතේ සංශෝධනය ලැබුණ වහාම මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කළාම දඩය ලක්ෂ 2 දක්වා ඉහළ යනවා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ රේගු නිලධාරීන් අතර හමුවක් මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට සිය වෘත්තීය කටයුතු වල නිරත වීමේදී ප්‍රායෝගික මුහුණතිඹට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් ශ්‍රී ලංකා රේගුව සමග නිරන්තරයෙන් කටයුතු කරන විවිධ ආයතන සිය සේවාවන් ඉටු කර ගැනීමේදී මුහුණදී ඇති දුෂ්කරතාවයන් සහ ආදායම් උත්පාදක ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා. කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමගම සතුරුදායක සේවාවක් ඉටු කරමින් ආදායම් උත්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව නිරත වීම පිළිබඳව ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය ස්තුතිය පළ කළා. සේවක පිරිස වෙත තෘප්තියකින් යුතුව වැඩ කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් වඩා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට රේගු නිලධාරීන් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් මෙහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. එක් එක් ක්ෂේත්‍රයන්හි නියෝජිතයින් මුදල් අමාත්‍යවරයා වෙත සිය ක්ෂේත්‍රයන්ට අදාළව මුහුණ පෑමට සිදු වී ඇති හඳුනාගත් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝව පැහැදිලි කරනු ලැබුවා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් ත්‍රිවට් කබ්‍රාල් මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිකල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. කිලෝ 510 ඩොලර් බිලියන 100 මැණික් ගල වටින්නේ රුපියල් ලක්ෂ 10ක් පමණ බව රත්නපුර මැණික් විශේෂඥයින් පවසනවා. මෙවැනි මැරිච්ච ගල් ඕනතරම් රත්නපුර ප්‍රදේශයේ ඇති බවයි ඔවුන් පවසන්නේ. සභාපති තුමා පෙන්වන්නේ මේ නුගුල් ගලේ මේව වැඩ කරන මේ තියෙන්නේ කැපිෂන් කරලා ඒ ගලේ කෑලි. මේ ගල බර්න් කරාම මෙන්න නිල්. මේව ගල් පෙන්වන්න කියලා මට පුළුවන් නම් ඒ ගලේ කෑලි නිල් කරලා මෙන්න ගල්. කරත් 200 300 500 ගල් මේ මෙන්න සභාපතිතුම වෙන නූල් ගල් තියෙනවා කියලා ඒ ගලේ මේන්න නූල් මේ ගලේ නූල් ගල් මේ තියෙන එක අපිෂන් කළා පිටුවර පස්සේ මේ බර්න් මං අභියෝග කරනවා ඒ ගලයි මේ ගලයි මේ ගලේ කෑලි මේ මේකේ හදන්න පුළුවන් ලොකු මේ අර ගලේ මේ වගේ ගල් කෑලි පෙන්වන්න කියන මට අපි මං අභියෝග කරනවා මේ වගේ නූල් ගල් පෙන්වන්න කියන ගල් කෑල්ල මේ ගල මගේ දැන් උච්චර බලනවා කියලා මට මිල කරන්න බෑ මේ ගල බලන්න ඔය කියන්නේ මේ මේ ගල බලනකොට මේ කැඩලා මේ දෙකරේ ගැලවුනේ මේ වලේ ගන්න බැරුව මේ කුඩු ගෙඩි ගහලා මෙතනින් කැඩන ගල මේ දෙකට කැඩලා තියෙන්නේ මේ ගල. ඊයේ ටීවී එකේ ගියා කු ගලක් හම්බෙලා මේ කෝටි ගානක් වටිනවා. අතපාවක්වත් වටින්නේ නැහැ. මේ වගේ ගල් ඕන තරම් තියෙනවා දකින්න. කරන්ඩම් ආදී ගලක් කට්ටයකට ගල ඇලිච්ච. ගල් පොකුරක් ඇදිලා තියෙන්නේ. එහෙම ලොකු වටිනාකමක් නැහැ. මට පුදුම මේ ගල මේ මෙච්චර මිලියන ගාන වටිනවා කියලා මේ කියන මම මේ ඕල්මන් වෙලා ඉන්නේ ඇත්තටම. සත්‍යකරු විද්‍යාවට මම මේ හොයනවා කවුද කියලා මේ මිල දාපු. මගේ ගලක් තියෙනවා මම ඒකේ තුනෙන් පංගුවක් අඩුවට දෙනවා. මේගොල්ලෝ මේ වෙන මොකක්වත් කරන්න යනවත් දන්නේ නැහැ. මේ ගල හදාගෙන මේ ගල අස්සෙන් දාන වෙන ගලක් මේ කෝටි ගානක රටට පටවන්න හදනවත් දන්නේ නැහැ. මේ මේ රොක් කැප් වෙනවා. ඒතර රජහරා යන්න පුළුවන්. එහෙම එකක් කරන්න නැවද කියලා මට සැකේකුත් තියෙනවා. ඇත්තටම දකින්න මට මාබල් එකක් විතරයි සුදු පාට. මේ රත්නපුරේ වටේ තියෙන මැණික් ගල් ටිකෙන් ඇති මේ අංකා ගොඩ ගන්න මේ ණයගේ වල ඔක්කොම කරන්න පුළුවන්. මේ බොරුවට මේ කෑක ගහන්නේ මේ ණයයි ණයයි ණය රටවල ණයයි ඉන්නේ. මේකේ තියෙන සම්පත් ටික හරියට කළමනා කරගෙන කරනවා නම් ලංකාව ගොඩ ගන්න ඇති. දැන් මැණික් කුළුණක් හදනවා. මැණික් කුළුෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ වගේ බොරු කරන්න ගියොත් එහෙම. අපන්නම් මේ රූපරාමනෝ දැක්කහම පේන්නේ කොරන්නම් ස්පටික සමූහයක් එකතු වෙලා. ඒකට කියන්නේ මේ ඇග්‍රිගේට් කියලා. එහෙම එකතු වෙලා හැබැයි ගල් සියල්ලම මැරිලා. ඒක කිසිම වටිනාකමක් නැහැ. හැබැයි මියුසියම් එකකට ඒ ගල ලක්ෂ 10ක් විතර වටිනවා. ඒක වටිනවා කියලා අනුමත කරන එක සම්පූර්ණ වැරදි. දිරාපත් නොවන ලංශී තහනම අගෝස්තු මාස පළවෙනිදා සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව දිරාපත් නොවන ලංශීට් නිෂ්පාදනය කිරීම ප්‍රවාහනය කිරීම සහ විකිණීම සපුරා තහනම් වනවා. දිරාපත් වන ලංශීට් විකිණීම සහ භාවිතයට තවදුරටත් අවස්ථාව හිමි වී ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සෞඛ්‍යමය වශයෙන් එලන්සීට් ගැළපෙන්නේ නැති බව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේ නිසාම අපි තීන්දුව කරා පරිසර අමාත්‍යාංශයේ විදියට අගෝස්තු පළවෙනිදා සිට සම්පූර්ණ වෙළඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කරා. ඒ අනුව නිෂ්පාදනය කිරීම, ප්‍රවාහණය කිරීම, ඒ වගේම විකිණීම කියන තුනම තහනම් වෙනවා අගෝස්තු පළවෙනිදායින් පස්සෙ. අපි මේ පිළිබඳව සියලු මාධ්‍යවලින් උත්සාහයක ඉල්ලා සිටින මේ කටයුත්තට දායක වෙන්න කියලා අපි අමාත්‍යාංශයේ විදියට වෙනම ඒකකයක් කළමනාකරණය කරනවා. මේ සිදුවන සිදුවීම් පිළිබඳව අධ්‍යයනය කරන්නත් ඒ වගේම මේ उचित नोन लंचपादने එම පුවතත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.